මේ රටටම කියන්න ඕන අපි දැක්කා මේ විවාදයේදී ඉතාමත්ම නින්දිත පහත් විදිහට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හැසුරුණා. ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරලා කිව්වේ කතෝලික ජනතාව මේ රටේ සුළු ජාතීන් නිසා ඒ සුළු ජාතීන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දෙන්න බැහැ කියන එක තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරේ. ඒගොල්ලෝ කියපු හැම වචනකම තේරුම ඒක. ඒගොල්ලෝ තල්ලු කරන්න හැදුවා. අපි දන්නවා මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගම අදහන, කතෝලික ආගම අදහන, හින්දු ආගම අදහන ඉතාමත්ම කුඩා පිරිසක් තමයි රටේ ඉන්නේ. බෞද්ධ ආගම අදහන ජනතාව තමයි වැඩිපුර ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ කවදාකවත් රටේ ජනතාව කිසිම ආගමක් අදහන කණ්ඩායමක් වෙන් කරලා ඔවුන් සුළු ජාතීන් හැටියට සලකලා නැහැ. රටේ පාලකයෝ ආණ්ඩුවේ ඉඳගෙන පාස්කු දින ප්‍රහාරයට විසඳුමක් ලබා දෙන්න කියලා පුන පුනා කෑක ගහ මෙරටේ තිබිච්ච සියලුම පරීක්ෂණවල ප්‍රතිඵල ටික ඉදිරියට පෙන්නලා ඒකේ කරුණු හුවා දක්වලා ඉල්ලලා හිටියත් ඒගොල්ලෝ කිව්වේ මේ රටේ මීට වඩා දේවල් සිද්ධ වුණා මහජාතියට, හැබැයි මේ සුළු ජාතියක් හැටියට තමුන්නාසලට කිසිසේත්ම මේකට අවස්ථාව ලබා දෙන්න බෑ, මේ විසඳුම ගැන කතා කරන්න බෑ කියලා අපිට. ඒ විතරක් නෙමෙයි, පැහැදිලිව කතෝලික සභාවේ නායක අතිගරු කාදිනල් උන්වහන්සේගේ ඒ ආගමික කටයුතු සම්බන්ධව දැඩි විදිහට විවේචනය කරා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙන එකක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම නැත්නම් ඇමතිවරුන්ට සදාචාරයක් තියෙන කාරණාවක් නෙවෙයි. ආගම වෙනම තැනක, දේශපාලනේ වෙනම තැනක, මේක කොටස් දෙකක්. මේක හරියට පැහැදිලිව හඳුනා ගන්න ඕන. ඒ නිසා මේ රටේ නැවත වතාවක් අපිට පේනවා ආගමික වශයෙන් බෙදන්න හදනවා, ජාතීන් වශයෙන් බෙදන්න හදනවා, භාෂා හැටියට බෙදන්න හදනවා. බෙදලා තලලා පොඩි කරලා දාලා තමුන්ගේ දේ කරගන්න නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙලම මේ ආණ්ඩුව තුල කරගෙන යනවා කියන එක තමයි අපිට දකින්න තියෙන්නේ. නිසා පැහැදිලිව ඇඟිල්ල දික් කරලා කියනවා මේ රටේ සුළු ජාතීන් කියලා කණ්ඩායමක් නැහැ. මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. හැමදෙනාම එකට වාඩි වෙලා එක පවුලක් විදියට මෙරටේ අයිතිකාරයෝ විදියට මෙරටේ වැඩ කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. ආණ්ඩුවට අපි පැහැදිලිව ඇඟිලි දික් කළා කියනවා, බල කරලා කියනවා, කරුණා කරලා එන්න එපා ඒ තත්ත්වයට මේ රට බෙදන්න. සුළු ජාතීන්, අර ජාතීන්, මේ ජාතීන් කියලා කඩලා සුනිසුරු කරලා මිනිසුන්ව තල්ල පෙල්ල පොඩි කරලා දාන්න සූදානම් වෙන්න එපා. සූදානම් වෙන්න රටේ ජීවත් වෙන සියලුම ජනතාවට තමුන්ගේ අයිතීන් ටික දෙගෙන වෙනසටහන් හදන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. ඒ නිසා විශේෂයෙන්ම පාස්කු දින පහරේදී සිද්ධ වෙච්ච කරුණු කාරණා සම්බන්ධව ඒක පෙළගැහිලා ආපු විදිය, බුද්ධ්‍යාංශ හැසිරෙච්ච විදිය, විශේෂයෙන්ම රටේ ආරක්ෂක අංශ හැසිරෙච්ච විදිය සහ ඊට පස්සේ සිද්ධ වෙච්ච පරික්‍රම සියල්ලම අරගෙන බලපුවම පැහැදිලිව කතෝලික සභාවත් විශේෂයෙන්ම විපක්ෂයක් ඇටියට මේ යෝජනාව ඉදිරිපත් කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමග ජන බලවේගයේ අපි සියලු දෙනාම ඉල්ලා හිටියේ වෙන කාරණාවක් නෙවෙයි, අපි ඉල්ලා හිටියේ සාධාරණය මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා. එහෙනම් මින් පස්සේ පාස්කු දින ප්‍රහාරය ජාතික වශයෙන් බලපාපු ප්‍රහාරයක් හැටියට නම් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒක එක කොනකට එහා කරන්න එපා, ඒක කණ්ඩායමකට, ඒක ආගමකට වෙන් කරන්න එපා, ඒක ජාතික වශයෙන් රටක් හැටියට සියලු දෙනාටම බලපාන කාරණාවක්. ඒ නිසා රටක ජනතාවගේ කොටසක් විනාශ කරපු, බෝම්බ ගහලා විනාශ කරපු අවස්ථාවක් මිසක් ඒක ආගමක් තහමක් විනාශ කරන්න හදපු වැඩසටහනක් හරියට අපි දකින්නේ නැහැ. ඒ නිසා වහම මේකට අවශ්‍ය නිවැරදි පිළිතුර මේකේ මහ මොලකරු ඇතුළු මේකට සාධාරණීෂ්ඨ කරන්න කියලා විශේෂයෙන් මෙතනදී මතක් කරනවා. මොකද මම පාර්ලිමේන්තුවේ දා සිටියේ නැති නිසා මම හිතනවා මේ මගේ වගකීම මේක අද දවසේදී ඉදිරිපත් කරන්න.